ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක නිතරම වගේ රත් වෙනවනම් ඒක හොඳ නැහැ නේද? ඇත්තටම ඇයි ඒක හොඳ නැත්තේ? ඔයාට ඒක හිතිලා තියෙනවද? ඒ වගේම ස්මාර්ට් ෆෝන් එක රත් වෙන හේතු ඒ රත් වෙන එකෙන් ස්මාර්ට් ෆෝන් එක වළක්ව ගන්න කොහොමද? ඒ දේවල් ඔයා හිතලා තියෙනවද? ඔයා දේවල් හිතලා නැත්නම් හිතන්න වෙලාව හරි. ඉතින් අද අපි කතා කරමු ස්මාර්ට් ෆෝන් එකක් රත් වෙන්නේ ඇයි? රත් වෙන එක වළක්ව ගන්න පුළුවන් කොහොමද? ඒ වගේම තමයි ස්මාර්ට් ෆෝන් එකක් රත්තුනම් පස්සේ වෙන හානි මොනවද කියලා. ඉතින් ඔයාද මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න අවශ්‍ය නැහැ. ඔයාට අවශ්‍ය කොටස විතරක් ගිහිල්ලා බලන්න පුළුවන්. පහල වීඩියෝ එක චැප්ටර් කරලා තියෙන්නේ. ඒක නිසා ඔයාගේ කාලය ඩේටා නාස්ති කරගෙන සම්පූර්ණ වීඩියෝ එකෙන් බැලීමේ අවස්ථාවයක් නැහැ. ඔයා ගිහිල්ලා ඔයාගේ අවශ්‍ය කොටස විතරක් බලන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඇත්තටම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක රත් වුණාම ඉතින් මොකද? සමහරට ඔයා හිතලා ඇති මේකේ තියෙන හානිය මොකද්ද කියලා. ස්මාර්ට් ෆෝන් එකක් ඕවර් හීට් වෙනවනම් අධික ලෙස රත් වෙනවනම් ඒකෙන් වෙන හානිය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකට වෙන හානිය මේ රත් වීම නිසා. ඒ වගේම දෙවෙනි කාරණාව තමයි ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකෙන් පරිබාහිරව ඔයාට ඔයාගේ දේපළ වලට වෙන්න පුළුවන් හානි. ඉතින් ඔන්න ওই කොටස් දෙක තමයි ස්මාර්ට් ෆෝන් එකක් ඕවර් හීට් වෙන එකෙන් එහෙම නැත්නම් අධික ලෙස රත් වෙන එකෙන් වෙන්න පුළුවන් දේ. ෆෝන් එක ඕවර් හීට් වෙන එකෙන් ෆෝන් එකට වෙන්න පුළුවන් ලොකු හානියක් තමයි ෆෝන් එකේ බැටරියට හානි වීම. ඉතින් ලොකු තාපයකට ෆෝන් එකේ බැටරිය ඔයාගේ තියෙන ලිතියම් අයන් බැටරිය නිරාවරණය වුණාට පස්සේ ඔයාගේ බැටරියේ තියෙන ආයු කාලය අඩු වෙනවා විතරක් නෙමෙයි එක චාර්ජ් එකකින් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් කාලයත් අඩු වෙනවා. ෆෝන් එකට වෙන්න පුළුවන් අනිත් හානිය තමයි ෆෝන් එකේ චිප් සෙට් එකට වෙන්න පුළුවන් හානිය. ඉතින් ෆෝන් එකේ චිප් සෙට් එක කියන්නේ මොකද්ද? ඒකේ තියෙන වටිනාකම ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක මම මෙතන කාඩ් එකක් දාන්නම් ගිහිල්ලා බලන්න කැමති අය. ඉතින් ෆෝන් එකේ චිප් සෙට් එකට හානියක් වෙනවා කියලා කියන්නේ ෆෝන් එකේ තියෙන ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය. ඒක තමයි ෆෝන් එකේ මොලය කියලා කිව්වොත්. ඉතින් ෆෝන් එකේ මේ චිප් සෙට් එකේ වෙන හානිය වෙන්න පුළුවන් දේ තමයි ප්‍රධානම දේ ෆෝන් එකේ පර්ෆෝමන්ස් අඩු වෙන එක. ඔයා ගේම්ස් එල්ලම් කරන කෙනෙක් නම් ඔයාට ගොඩක් ඒක බලපාන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ වෙන එදිනෙදා කටයුතු කරන්න ගියත් ඔයාගේ පර්ෆෝමන්ස් වලට ඒක බලපාන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එකේ ඔයාගේ වැටික් කරගෙන යන්න. ඒ වගේම තමයි සිග්නල් දුර්වල වීම වගේ දේවලුත් වෙන්න පුළුවන්. මොකද මේ ෆෝන් එකේ චිප් සෙට් එක හරහා තමයි ඔයාගේ සිග්නල් හෑන්ඩල් කරන්නේ. ඒක නිසා සිග්නල් දුර්වල වීම වගේ දේවල් උනත් වෙන්න පුළුවන් මේ ෆෝන් එක අධික ලෙස රත් වෙලා චිප් සෙට් එකට හානි වුණොත්. අන්තිමට වෙන්න පුළුවන් නරකම දේ තමයි ෆෝන් එක පුපුරලා යන එක. ඉතින් අධික ලෙස ෆෝන් එක රත් වීමකට භාජන වෙලා මොකක් හරි හේතුවක් නිසා ෆෝන් එක පුපුරලා යනවා කියන එක ටිකක් දුර්ලභ කාරණයක්. හැබැයි ඒක දුර්ලභ කාරණයක් වුණත් යම්කිසි සම්භාවිතාවක් තියෙනවා ඒක සිද්ධ වෙන්න. ඒ වගේම තමයි ලෝකේ ඒ වගේ සිද්ධි වාර්තා වෙලා තියෙනවා. ඒක නිසා ෆෝන් එකක් රත් වීම නිසා ෆෝන් එක පුපුරලා යෑමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් ඒකත් අපිට ෆෝන් එකට වෙන හානියක් විදියට සලකන්න පුළුවන්. ෆෝන් එකෙන් පරිබාහිරව සිද්ධ වෙන්න පුළුවන් අනතුරු ගත්තට පස්සේ සිද්ධ වෙන්න පුළුවන් හදිසි අනතුරු තමයි. ඉතින් ෆෝන් එක අධික ලෙස රත් වෙලා සිද්ධ වෙන ගිනි ගැනීම්, ෆෝන් එක පුපුරලා යාම නිසා සිද්ධ වෙන ජීවිත හානි, ඒ වගේම ඔයාට වෙන තුවාල, ඇක්සිඩන්ට් වගේ දේවල් අපිට ගන්න පුළුවන්. ඉතින් ලෝකේ වාර්තා වෙලා තියෙනවා ෆෝන් එක ඇඳක් උඩ තියලා ෆෝන් එක අධික ලෙස රත් වෙලා එතන ගිනි ගැනීම් සිද්ධ වෙච්ච දේවල්. ඒ වගේම තමයි ෆෝන් එක කනේ ගහගෙන පාවිච්චි කරනකොට ෆෝන් එක මෙහෙම කනේ තියාගෙන පාවිච්චි කරනකොට එතනින් සිද්ධ වෙච්ච හදිසි අනතුරු ෆෝන් එක පුපුරලා යාම නිසා ඒ වගේ දේවල් ලෝකේ වාර්තා නොවනවා නොවේ. ඒ වගේම තමයි ඒ වගේ දේවල් ටිකක් දුර්ලභයි. සාමාන්‍යයෙන් සිද්ධ 100ක් ගත්තොත් එහෙම 100ට එකක්වත් නැති තරම්. හැබැයි ඒ වගේ දේවල් සිද්ධ වෙීමේ ඉඩ කඩක් තියෙනවා. ඒක නිසා අපි ඒ ගැන දැනුවත් වෙන්න ඕන. අපි මේක සුළුෙන් හිතන්න හොඳ නැහැ ෆෝන් එක ඕවර් හීට් වෙන එක ගැන. හදිසි අනතුරු පවා සිදු වීමේ හැකියාවක් තියෙනවා. ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක ඕවර් හීට් වෙන්න පුළුවන් හේතු මොනවද? පළවෙනි එක තමයි ඔයාගේ ෆෝන් එක අධික ලෙස පාවිච්චි කිරීම, අධික භාවිතය. ඉතින් අධික භාවිතය කියලා ගත්තට පස්සේ සමහර විට ඔයා ෆෝන් එකෙන් ගේම් ගහනවා වෙන්න පුළුවන්. ගේම් ගහනවා කියලා කියන්නේ ඔයාගේ ප්‍රොසෙසරේ අධික ලෙස වැඩ කරනවා. ගොඩක් උපරිම ක්ෂමතාවයකින් වැඩ කරනවා. ඉතින් එතකොට ෆෝන් එක රත් වීමකට භාජනය වෙනවා. ඒ වගේම තමයි ඔයා කැමරා ඇප් එක වගේ ඔයා දීර්ඝ කාලයක් පාවිච්චි කරනවා නම් ටිකක් වැඩි වෙලාවක් පාවිච්චි කරනවා නම් ඒත් ෆෝන් එක ඕවර් හීට් වෙන්න පුළුවන්. මේකට හේතුව වෙන්නේ ඒ වගේ ඇප්ස් වැඩ කරන්න ලොකු ප්‍රොසෙසින් පවර් එකක් ඕන. ඉතින් මේ ප්‍රොසෙසින් පවර් එක දෙනකොට චිප් සෙට් එක හරහා චිප් සෙට් එක ටිකක් රත් වීමකට භාජනය වෙනවා. ඉතින් ෆෝන් එක අධික ලෙස සමහර ඇප්ස් පාවිච්චි කිරීම හේතු වෙන්න පුළුවන් ෆෝන් එක ඕවර් හීට් වෙන්න. දෙවෙනි හේතුව තමයි ඔයා ෆෝන් එකේ සෙටින්ග්ස් වල කරලා තියෙන වැරදි. උදාහරණයක් විදිහට ඔයාගේ බ්‍රයිට්නස් ලෙවල් එක ඔටෝ දාලා නැත්නම්, ඒ කියන්නේ
අවට පරිසරයේ තියෙන ආලෝකයට හරියන්න බ්‍රයිට්නස් ලෙවල් එක සෙට් වෙන දාලා නැත්නම් හැමතිස්සෙම උඩින් බ්‍රයිට්නස් ලෙවල් එකෙන් නම් තියෙන්නේ ෆෝන් එක රත් වීමට හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා ලයිව් වෝල්පේපර්ස් වගේ දේවල් පාවිච්චි කරනවා නම් ඒකත් හේතු වෙන්න පුළුවන් ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක ඕවර්හීට් වෙන්න. තුන්වෙනි හේතුව තමයි අප්ඩේට් නොකරන ඇප්ස් ඔයාගේ ෆෝන් එකේ තියෙනවා නම්. උදාහරණයක් විදිහට ඔයා ෆෝන් එකේ ඇප් එකක් පාවිච්චි කරනවා ඒ ඇප් එකේ අප්ඩේට්ස් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඔයා ඒ අප්ඩේට්ස් ගන්නෙ නැහැ. ඉතින් මේකෙන් වෙන්නේ ඒ ඇප් එකේ සමහර බග් එකක් නිසා ෆෝන් එක ඕවර්හීට් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ බග් එකක් අඳුරගත්තු ගමන් ඩෙවලොපර්ස්ලා කරන්නේ ඒ බග් එක ෆික්ස් කරලා අලුත් අප්ඩේට් එකක් දෙන එක. ඉතින් ඒ බග් එක ෆික්ස් කරලා තියෙද්දිත් ඔයා ඒ ෆික්ස් එක ගන්න නැතුව ඔයා ඒ අප්ඩේට් එක ගන්න නැතුව මේක පාවිච්චි කරනකොට ෆෝන් එක පාවිච්චි කරනකොට ඒ බග් එක නිසා ඔයාගේ ෆෝන් එක ඕවර්හීට් වෙන්න පුළුවන්. ඒක නිසා ෆෝන් එකේ ඔයා පාවිච්චි කරන ඇප්ස් අප්ඩේට් නොකර ඉන්න එක හේතුවක් වෙන්න පුළුවන් ෆෝන් එක ඕවර්හීට් වෙන්න. ඒ වගේම තමයි ඔයාගේ ඔපරේටින් සිස්ටම් එක පවා අප්ඩේට්ස් ආවන් පස්සේ ඒ අප්ඩේට්ස් නොකර ඉන්න අප්ඩේට්ස් නොගෙන ඉන්න එක හේතුවක් වෙන්න පුළුවන් ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක ඕවර්හීට් වෙන්න. හතරවෙනි කාරණාව තමයි පාරිසරික බලපෑම් වෙන්න පුළුවන් ඔයාගේ ෆෝන් එක ඕවර්හීට් වෙන්න. උදාහරණයක් විදිහට හිතන්න ඔයා අධික අවුවේ ඔයාගේ ෆෝන් එක තියලා තියෙනවා කියලා නිකන්. එතකොට ෆෝන් එක ඕවර්හීට් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ ෆෝන් එක අධික තාපයක් ළඟ අධික තාපයක නිරාවරණය වෙන්න තිබුණොත් එහෙම ඒ වගේ දේවල් වලින් ඔයාගේ ෆෝන් එක ඕවර්හීට් වෙන එක වෙන්න පුළුවන්. පස්වෙනි කරුණ තමයි ඔයාගේ ෆෝන් එකේ බැටරි එකේ ෆෝල්ට් එකක්. එහෙම නැත්නම් ඔයාගේ චාර්ජින් යුනිට් එකේ ප්‍රශ්නයක්. එහෙම නැත්නම් ඔයාගේ චාර්ජින් කේබල් එකේ චාර්ජර් එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ ෆෝන් එක ඕවර්හීට් වෙන්න. ඉතින් සමහර ලාවට ඔයා මැනුෆැක්චරර් රෙකමන්ඩ් කරන්නේ නැති වෝල්ටේජ් එකකින් චාර්ජ් කරන වෙන්න පුළුවන්. ඒ ඊට වඩා වෝල්ටේජ් එක අඩු හෝ වැඩි ප්‍රමාණයක් තියෙන චාර්ජර් එකක් ඔයා පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මැනුෆැක්චරර් රෙකමන්ඩ් නොකරන කේබල් එකක් ඔයා පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. සමහර විට ඔය කඩේ ලාවෙට ගන්න තියෙන කේබල් එකක් ඔයා පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවලත් අපිට මේ ෆෝන් එක ඕවර්හීට් වෙනවා කියන එක එක්ස්පීරියන්ස් කිරීමේ හැකියාව තියෙනවා. හයවෙනි කාරණාව තමයි ඔයාගේ ෆෝන් එක පරණ එකක් නම් ටිකක් පරණ එකක් නම් ඒත් හේතුවක් වෙන්න පුළුවන් ඕවර්හීට් වෙන්න. ඇයි ඒ? ඔයාගේ ෆෝන් එක පරණ එකක් නම් ඔයාගේ ෆෝන් එකේ තියෙන කූලින් සිස්ටම් එක ටිකක් පරණ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ෆෝන් එක ඇතුළේ ඩස්ට් එක ගිහිල්ලා කූලින් සිස්ටම් එක බ්ලොක් වෙලා වගේ තියෙන්න පුළුවන්. ඒක නිසා ඔයාගේ ෆෝන් එක ඩස්ට් එක ගිහිල්ලා කූලින් සිස්ටම් එක ටිකක් දුර්වල වෙලා නම් ඒකත් හේතුවක් වෙන්න පුළුවන් ෆෝන් එක ඕවර්හීට් වෙන්න. හත්වෙනි කාරණාව තමයි ඔයාගේ ෆෝන් එකේ ඉන්ටර්නල් ඩැමේජස් තියෙනවා නම් ෆෝන් එක ඕවර්හීට් වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. මොනවද මේ ඉන්ටර්නල් ඩැමේජස් කියන්නේ? හිතන්න ඔයාගේ ෆෝන් එක නිතරම වගේ බිම වැටෙනවා කියලා. නිතරම වගේ බිම වැටෙනවා නම් ඔයාගේ ෆෝන් එකේ චිප්සෙට් එකට දාලා තියෙන තර්මල් පේස්ට් එක දුර්වල වෙන්න පුළුවන්. චිප්සෙට් එකේ තර්මල් පේස්ට් එක හරහා තමයි චිප්සෙට් එකේ තියෙන හීට් එක එළියට ඇදලා දෙන්නේ. ඒක දුර්වල වුණා කියන්නේ ඔයාගේ ෆෝන් එකේ හීට් වෙන්න ඍජුවම බලපාන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ මදර්බෝඩ් එක ඩැමේජ් වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම බැටරිය ඩැමේජ් වෙලා තියෙන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එක නිතරම වගේ ගැටරියන්ට ලක් වෙනවා නම් බිම වැටෙනවා නම් ඉතින් අන්න ඒවත් හේතු වෙන්න පුළුවන් ඔයාගේ ෆෝන් එක ඕවර්හීට් වෙන්න. ඉතින් අපි කොහොමද ඔයාගේ ෆෝන් එක ඕවර්හීට් වෙන එක වළක්වගන්නේ? ඉතින් සමහර විට ඕවර්හීට් වෙන හේතු කියනකොට ඔයාට තේරෙන්නේ නැති ඒ දේවල් නොකර හිටියනම් ඕවර්හීට් වෙන එක වළක්ව ගන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි තව අලුත් කරුණු ටිකක් තියෙනවා මේ සම්බන්ධයෙන් කතා කරන්න. පළවෙනි එක තමයි ඔයාගේ ෆෝන් එක අධික ලෙස රත් වෙලා නම් අල්ලන්න බැරි තරම් අධික ලෙස රත් වෙලා නම් ඔයා කරන්න ඕන පළවෙනි දේ තමයි ෆෝන් එක ඔෆ් කරන එක. ඔයාට හදිසි කෝල් එකක් එන්නේ නැත්නම් ඔයාට හදිසි වැඩක් නැත්නම් ඔයාගේ හදිසි වැඩක නෙවෙයි නම් ඉන්නේ කරන් තියෙන හොඳම දේ ඔයාගේ ෆෝන් එක කූල් ඩවුන් වෙනකන් ඔයාගේ ෆෝන් එක ඔෆ් කරලා තියෙන එක. ෆෝන් එක ඔෆ් කරලා විනාඩි 15ක් විතර තියලා ආපහු ඔන් කරලා ගන්න ඕන පුළුවන් නම් ඔයාගේ ෆෝන් එක රත් වෙලා වෙන්න පුළුවන් හානියකින් ක්ෂණිකව අපිට වළක්ව ගන්න පුළුවන්. දෙවෙනි කාරණාව තමයි ඔයා අධික ලෙස ෆෝන් එක පාවිච්චි කරනවා නම් කඩින් කඩ ෆෝන් එකට බ්‍රේක් එකක් දෙන්න. උදාහරණයක් විදිහට ඔයා ටිකක් හෙවි ගේම් එකක් පාවිච්චි කරනවා නම් හෙවි ගේම් එකක් ප්ලේ කරනවා. එහෙම නැත්නම් ඔයා කැමරක එක දිගට පාවිච්චි කරනවා නම් ෆෝන් එකේ චිප්සෙට් එකෙන් ජෙනරේට් වෙන හීට් එක එළියට දී ගන්න බෑ. එළියට හීට් එක දෙනවට වඩා වැඩි ප්‍රමාණයක් හීට් එක ඇතුළේ ජෙනරේට් වෙනවා. ඒක තමයි රත් වෙන හේතුව. ඉතින් ඔයාට සාමාන්‍යයෙන් යම්කිසි ෆෝන් එක හීට් වෙගෙන එනකොට ඔයාට ඒකට බ්‍රේක් එකක් දෙන්න පුළුවන් නම් ෆෝන් එකට පුළුවන් ටිකක් කූල් වෙලා ආපහු ඔයාගේ වැඩේ පටන් ගන්න. ඒක නිසා ෆෝන් එකට විටින් විට බ්‍රේක් එකක් දෙන්න පුළුවන් නම් ඔයාගේ ඕවර්හීට් වෙන ප්‍රශ්නේ යම් තාක් දුරට විසඳ ගැනීම හැකියාව තියෙනවා. තුන්වෙනි ක්‍රමය තමයි
ඔයාගේ ෆෝන් එකේ Wi-Fi හරි මොබයිල් ඩේටා හරි නැත්තම් ඔයා Wi-Fi සවුන් එකක නෙවෙයි නම් ඉන්නේ. එහෙම නැත්තම් ඔයා මොබයිල් ඩේටා තියෙන ප්‍රදේශයක නෙවෙයි නම් ඉන්නේ. ඔයාගේ Wi-Fi හෝ මොබයිල් ඩේටා ඕෆ් කරලා දාන්න. ඔයාගේ ෆෝන් එක Wi-Fi සවුන් එකක නෙවෙයි නම් තියෙන්නේ. ෆෝන් එක නිතරම වගේ Wi-Fi කනෙක්ෂන් එකක් හොයමින් ඉන්නවා. ඉතින් එතකොට ෆෝන් එකේ චිප්සෙට් එක ටිකක් අධික ලෙස වැඩ කරනවා. ඉතින් එතෙන්දි හීට් එකක් ජෙනරේට් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මොබයිල් ඩේටා වලටත් මොබයිල් ඩේටා උනත් නැත්තම් මොබයිල් ඩේටා හැමතිස්සෙම හොයමින් ඉන්නවා ෆෝන් එකේ. එතකොට චිප්සෙට් එක ටිකක් වැඩි වැඩ කොටසක් කරනවා. එතකොට රත්විමකට භාජනය වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාගේ ඔයා ඉන්න Wi-Fi zone එක නෙවෙයි නම් ඔයා ඉන්නේ මොබයිල් ඩේටා තියෙන ප්‍රදේශයක නෙවෙයි නම් ඔයාට පුළුවන් ඒව ඕෆ් කරලා දාන්න. ඒ මාර්ගෙන් ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එක අධික ලෙස රත් වෙන එක ඕවර්හීට් වෙන එක වළක්ව ගන්න. හතරවෙනි ක්‍රමය තමයි ඔයාගේ OS එක ඔයාගේ apps නිතරම වගේ අප්ඩේට් කරලා තියාගන්න. මම කලිනුත් මේකට ෆෝන් එක රත් වෙන හේතු වෙන හේතු යටතේ කතා කරා. ඉතින් ඔයාගේ ෆෝන් එකේ OS එකේ හරි මොකක් හරි app එකක හරි මොකක් හරි bug එකක් තිබුණොත් එහෙම ඕවර්හීට් වෙන bug එකක් තිබුණොත් එහෙම ඒ bug එක ඒ app එක develop කරන developersලා fix කරලා update එකක් එවනවා. ඉතින් අපි නිතරම වගේ ඒ apps අපි OS එක update කරලා තියා ගැනීමෙන් වෙන්නේ ඒ වගේ bugs fix වෙලා ඕවර්හීට් වෙන ප්‍රශ්න අපිට වළක්ව ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා පාවිච්චි කරන apps Play Store එහෙම නැත්නම් App Store ලින් නෙවෙයි නම් ඔයා ගන්න official ඔයාගේ App Store එකෙන් Play Store එකෙන් නෙවෙයි නම් ගන්න. ඒකත් හේතුවක් වෙන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එක ඕවර්හීට් වෙන්න. ඒක නිසා අන්න ඒ වගේ දේවලුත් නොකර ඉන්න. මොකද ඒ apps වල දින malware වලින් ඔයාගේ ෆෝන් එක අධික ලෙස පාවිච්චි කරලා හීට් එකක් ජෙනරේට් වෙන්න පුළුවන්. ඒක නිසා හැමතිස්සෙම ඔයාගේ official app store එකෙන් play store එකෙන් තියෙන apps විතරක්ම පාවිච්චි කරන්න වග බලා ගන්න. පස්වෙනි කාරණාව තමයි ඔයාගේ ෆෝන් එකේ බැටරිය රීප්ලේස් කරනවා නම් අනිවාර්යයෙන්ම original බැටරියක්ම දාගන්න. ඒ වගේම තමයි ඔයාගේ ෆෝන් එක රිපෙයා කරනවා නම් අනිවාර්යයෙන්ම පළපුරුදු කාර්මිකයෙකු ලවා රිපෙයා කරගන්න. මොකද දන්නේ නැති කෙනෙක් ඕක වැඩ කරන්න ගිහිල්ලා ඕකේ මොන හරි ඉන්ටර්නල් ඩැමේජ් එකක් වුණොත් එහෙම ඒකත් හේතුවක් වෙන්න පුළුවන් ඔයාගේ ෆෝන් එක ඕවර්හීට් වෙන්න. ඉතින් ඒ වගේ දේවල් නොකර ඉන්නවා කියන්නේ ඔයාගේ ෆෝන් එක ඕවර්හීට් වෙන එකෙන් වළක්ව ගන්න පුළුවන්. ඒ වගේම ඔයා චාර්ජර් එකක් කේබල් එකක් එහෙම තෝරගන්නවා නම් මැනුෆැක්චරර් රෙකමන්ඩ් කරන චාර්ජර් එකක් කේබල් එකක් පාවිච්චි කරන්න. මොකද ඒවත් හේතු වෙනවා ඔයාගේ ෆෝන් එක ඕවර්හීට් වෙන්න. ඉතින් ඒ දේවල් නොකර ඉන්නවා කියන්නේ ඔයාගේ ෆෝන් එක ඕවර්හීට් වෙන එකෙන් වළක්ව ගැනීම හැකියාව තියෙනවා. හයවෙනි දේ තමයි ඔයාගේ ෆෝන් එක තාපයට නිරාවරණය කරන්න එපා. මොකද ඔයාගේ ෆෝන් එක ඇතුලේ තියෙන ලිතියම් අයන් බැටරි එකක්. ඉතින් මෙන්න මේ ලිතියම් අයන් බැටරි එකට හානි වෙන්න පුළුවන් ඔයාගේ ෆෝන් එක අධික ලෙස තාපයට නිරාවරණය වුණොත්. ඉතින් ලිතියම් අයන් බැටරි එකට හානි වෙනවා කියලා කියන්නේ ෆෝන් එක ඕවර්හීට් වෙන්න ප්‍රධානම හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි ඔයා වාහනයක් ඇතුලේ ආගේ ෆෝන් එක දාලා යනවා නම් අනිවාර්යයෙන්ම ඔයා ෆෝන් එක වාගේ ග්ලව් බොක්ස් එක වාහනේ ග්ලව් බොක්ස් එක ඇතුලේ දාලා යන්න. ඔයාගේ ෆෝන් එක නිකම්ම එළිය දාලා යන්න එපා. ඉතින් ෆෝන් එක තාපයට නිරාවරණය නොකර ඉන්න එකෙන් අපිට ෆෝන් එක ඕවර්හීට් වෙන එක වළක්ව ගන්න පුළුවන්. හත්වෙනි කාරණාව තමයි ඔයාගේ ෆෝන් එක නිතරම පිරිසිදුව තියාගන්න. මොකද ඔයාගේ ෆෝන් එකේ ඩස්ට් එක පිට රැඳෙනවා නම් ඔයාගේ නිතරම වගේ ඩස්ට් එක වදිනවා නම් ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඔයාගේ හීට් එක එළියට යන්න. ඒ වගේම තමයි ඔයාගේ ෆෝන් එක ටිකක් පරණ එකක් නම් ඒක රිපෙයා කරලා තියාගන්න. මොකද ඒ කූලින් සිස්ටම් එක දුර වෙලා තියෙන පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ ෆෝන් එකේ ඉන්ටර්නල් ඩැමේජස් වලින් වළක්ව ගන්න. ඔයාගේ ෆෝන් එක නිතරම වගේ බිම් වැටෙන එකක් නම් අනිවාර්යයෙන්ම සිලිකන් කවර් එකක් දාලා තියාගන්න. මොකද එතකොට ඔයාගේ ෆෝන් එක බිම් වැටෙනකොට ඒ ෂොක් එක ටිකක් දුරට උරා ගැනීම හැකියාව සිලිකන් කවර් එකකට තියෙනවා. අටවෙනි කාරණාව තමයි ඔයාගේ ෆෝන් එකේ හීට් එක මොනිටර් කරන ඇප් එකක් දාලා තියාගන්න. ඒකෙන් ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකේ හීට් වෙනව නම් කොහොමද හීට් වෙන්නේ මොන වගේ ඇප්ස් හරහාද හීට් වෙන්නේ වගේ දේවල් හොඳ අයිඩියා එකක් ඔයාට ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා ප්ලේ ස්ටෝර් එකට ගියොත් එහෙම ඇප් ස්ටෝර් එකට ගියොත් එහෙම මේකට හරියන හොඳ ඇප්ස් ප්‍රාණයක් තියෙනවා. ඒ වගේම හොඳ රේටින්ග් දෙන ඇප් එකක් දාගන්න. ඒ හරහා ඔයාට ඔයාගේ ෆෝන් එකේ හීට් වෙනව නම් ඒ හීට් වෙන විදිය ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ෆෝන් එකේ හීට් වෙන එක අඩු කරගන්න පුළුවන් අනවශ්‍ය වෙලාවදී Bluetooth ඔෆ් කරලා තියාගත්තොත් එහෙම. මොකද Bluetooth වලට ටිකක් ලොකු ප්‍රොසෙසින් පවර් එකක් යනවා. ඒ වගේම තමයි ඔයාගේ ෆෝන් එකේ පවර් සේවිං මොඩ් එක ඇක්ටිවේට් කරලා තියාගන්න. ඒකිනුත් අපිට පුළුවන් වෙනවා ඔයාගේ ෆෝන් එක ඕවර්හීට් වෙන එක වළක්ව ගන්න. මොකද අනවශ්‍ය ප්‍රොසෙසර්ස් එහෙම ඔෆ් කරලා දානවා මේ පවර් සේවිං මොඩ් එක හරහා. ඒ වගේම තමයි අපිට ඕවර්හීට් වෙන එක වළක්ව ගන්න පුළුවන් සෙටින්ග්ස් කීපයක් තියෙනවා හදාගන්න. ඒක මම මෙතන කියන්නේ නැහැ. මොකද නිතරම වගේ කියන එකේ තේරුමක් නැහැ. ඒ වගේ ඕවර්හීට් එක වළක්ව ගන්න කරන්න ඕන සෙටින්ග්ස් වල වෙනස්කම් සහිත වීඩියෝස් කීපයක් මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒවට ගිහිල්ලා බලන්න මම ඒවා අපහු කරන එකේ තේරුමක් නැහැ. ඒක නිසා ඒ වීඩියෝස් බලලා ඒ සෙටින්ග්ස් හදාගන්න. ඒ විදිහට ඔයාගේ ෆෝන් එක ඕවර්හීට් වෙන එකෙන් වළක්ව ගන්න පුළුවන්. කොහොම හරි මෙන්න මේක තමයි ඔයාගේ ෆෝන් එකේ තියෙන ඕන ටෙම්පරේචර් එක. ඉතින් මෙන්න මේ ටෙම්පරේචර්ස් අතරේ ඔයාගේ ෆෝන් එක තියනවද කියලා බලන්න ඔයාගේ ෆෝන් එක ටෙම්පරේචර් එක මොනිටර් කරන ඇප් එකක් දාගෙන බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ පෙන්න රේන්ජස් වලද ඔයාගේ ෆෝන් එකේ ටෙම්පරේචර් එක තියෙන්නේ කියලා අනිවාර්යයෙන්ම චෙක් කරගන්න.
ඉතින් දැන් මේ ඇවිල්ලා තියෙන වීඩියෝ එකේ අවසානයට. ඉතින් ඔයාලට තියෙන අදහස්, යෝජනා, චෝදනා හැමදේම පහළ තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කතා කරන්න. ඒ වගේම තමයි ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතන නම් විතරක් ලයික් කරන්න. යාළුවෙකුට පෙන්වන්න සුදුසුයි. ඒ තරම් හොඳයි කියලා හිතනවා නම් ඔයා මේක ෂෙයා කරන්න යාළුවෙකුට. ඒ වගේම තමයි subscribe කරන්න හොඳයි කියලා හිතනවා නම් මේක subscribe කරගෙන යන්න. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙනවා.